සක්වේවා ශාන්ක්‍රේෂන් ු චැනල් එකට හැමතෙනම ආදරයෙන් පිළිගන්නවා අදපි සෝදානම් වෙන්නේ ඔබට වැදගත්වන අධ්‍යාපනික පෝතක් සම්බන්ධයෙන් තොරතුර කියන්නයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යන පොදුසාතික පච්චෝ උසස් පෙළ විභාගය දෙදහස් විසි එක දෙදහස් විසි දෙක සම්බන්ධයෙන් සියලුම තොරතුරු වගේම අයදුම්පත්‍ර සම්බන්ධයනුත් අදපි ඔබව දැනුවත් කරනවා. අධ්‍යන පොදුසාතිික පත්‍ර උසස් පල විභාගේ ඔයල දැනට මත් දන්න ආකාරයට දෙදා ස්විසි දෙකේ පෙබරවාරිමාසේ හත්වන දින තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම දෙදා ස්විසි දෙකේ මාර්තමාසේ පස්වන දින දක්වා මෙම විභාගය පැවැත්වීමට සේලුම කටයුත සංවිධානය කරල තියෙනවා. පාසල් අයිතුම්කරුවන් වගේම පෞද්ගිලික අයිතුම්කරුවන් සඳහාවශ්‍ය වන ප්‍රවේශපත්‍ර සහ ල සටහන් සම්බන්ධෙන් දැන් අපි ඔබව දැනුවත් කරනවා. මේ විභාගේ සඳහා පෙනී සිටින පාසල් අයිතුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර වගේම කාල සටහන් අදාළ ප්‍රාසල් ප්‍රධානීන් වෙත ලැදීමට සලස්වල තියෙනවා. ඒවාගේම පෞද්කලිකා අතුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර. මේ ප්‍රවේශපත්‍ර ඒවගේම කාල සටහන් පෞද්ගලික ලිපිනයට මෝුන්ට තැපැල් කරලතිීන බවතමයි සඳන් වෙන්නේ. දැනටමත් ්‍රේශපත්‍ර නොලැ ොනු පෞද්ගලිකා අයතුම්කරුවන් ඉන්නවනා www.dunet.kේ කියන විභාග දෙපාර්තමේන්තුවය නිල වේබඩුවට පිවිසීමෙන් තමන්ගේ ප්‍රවේශපත්‍රය ඩවන්ලෝඩ් කරගණට අවශ්‍ය පහසුකම් මෝන් සලසලදීල තියෙනවා. ඊට අමතරව විදුහල්පතිවරුන්ට හා පෞද්ගලිකා අයතුුම්කරුවන්ට ලැබිලතියෙන ප්‍රවේශෂපත්‍ර වල මොනව හරි විශය සංශෝධනයන් ඒමත් නැත්තං මාධ්‍ය සංශෝධනයක් හරි නාම සංශෝධනයක් හරි කරන්න තියෙනවන ඔයාලට උපදේශ ලබාදිීලා තියෙනව එක කොයාකාරයටද සිදු කරන්න කියලා. මෙවර සියලූම සංශෝධන ඔයාලට කරන්න තියන්නේ ඔන් Onlineයින් ක්‍රමවේදේ පාවිච්චි කරලා. ඔයාලගේ ඇඩ්මිෂන් එක ලැබුණට පස්සේ ඇඩ්මිෂණ එකේ තියෙන තොරතුරු හරියටම තියෙනවද කියලා, කීප වාරයක්ම බලන්න අමතක කරන්න එපා. හරිනංගිමල්ලි ඊළඟට අපි බලමු ඔයාලට ලැබුණ ඇඩමිෂ එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවන කොහොමදේක නිවැරදි කරගන්න කියලා. ශ්‍රී ලංකා විභාග දෙපාර්ධමේන්තුවේ නිල වේබඩවිය හරහා ඔන්ලයින් ක්‍රමයට මේ සංශෝධනයන් ප්‍රධානාකාර තුනක් යටතේ ඔයාලට කරගන්න පුොළුවක් පලවෙෙන එක තමයි නාම සංශෝධන. දෙවන එක වෙන්නේ විෂයහා මාධ්‍ය සංශෝධන. තුංවන එක වෙන්නේ ස්ත්‍රීහෝ පුර්්ෂභාවේ සංශෝධන. මේ වෙනස්කම්වලින් මොකක් හරි ඔයාලට කරගන්න තියෙනවනම්. ඒකට අදාළ ලිංක් එකත් මේ වීඩියෝ එක පල්ෙ හතියෙන ඩිස්ක්‍රිප්න් බොක් එකෙන් ඔයාලට ලබාගන්න පුළුවන්. හරි නංගිමල්ලි ඔයාලා ලිංක් එක මත කලික්කරාට පස්සේ මුලින්ම ඔයාලව. ෆම सेෙන් කියන මේ දැම්පේන මුහුණතෙට තමයි යොමුවෙන්නේ ඒවල් ඇපලිකේශන්ස් දානකොට ඔයාල මේකෙ රජිස්ටර් වෙලා තියෙන නිසා ඔයාලගේ ඒලවල් ඇපලිකේෂන් එක ෆිල් කරනකොටදපු ජාතික හැදනුම්පත් අංකේ දුන්නට පස්සේ ඔයාගේ මෝබයිල් ෆෝන් එකට එන්න ඕTP නම්බ එක දීලා ලොගින් වුනාට පස්සේ GCE ඒල් එක්සශන් දෙස්විසි දෙදාාස්විසි දෙක ප්‍රයිවට් ඇඩමිෂන් ඇමෙන්මන්ස් කියෙන් ස්ථානය මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මෙම වෙනස්කම් ඔයාලට කරගන්න පුළුවන් වෙන්නේ දෙදා ස්විසි දෙකේ පෙබරවාරිමාසේ පළමුවන දින දක්වා පමණයි. පහත තියෙන ඉස්ට්‍රක්ෂන්ස් බට්න එක හරහා මේ සඳහා අවශ්‍ය ටෙක්නනිකල් ඉන්ස්ටක්න් ඔයාලට downවwn්लोඩ කරගන්නත් පුළුවන් ඊට පස්සේ පහලතේෙන රතුපාට නෙක්ස්ට කියන බට්න එක මත කලික්කරාට පස්සේ මම මුලින් කියපු සංශෝධනයන් මේ විදියට ඔයාලට බලාගන්නත් පුළුවන් මෙම සංශෝධනයන් තුන අතරින් ඔයාලගේ සංශෝධනයට අදාල් ස්ථානය මත ලික් කිරීමෙන් අදාල් පියවරවල් ඔයාලට සිදුකරගන්න පුළුවන් හරිනංiිමල්ලි මුලින් අපි බලමු ඔයාලගේ ඇඩ්මිෂන් එකේ නමේ වෙනසක් කරගන්න ඕනනම් එක කොයි ආකාරයටද කරගන්න කියලා. මුලින්ම ඔයාලා Em ofන කියන තැන මත කලික් කරහම. මේ වගේ මුහුණැතකට ඔයාලවේ යොමුුවෙනවා. මෙතනදී ඔයාල අපපලිකේෂන් එක ෆිල් කරනකොටදීපු න්නම මුලින්ම ෆුල්නේම් කියන එක ඇයටතේ බලාගන්න පුළුවන්. ඊට පහල ඇෙන්ෙන් ෆල්නේම් යටතේ. දැන් ඔයාලගෙන් නම වෙනස්වෝන විදි හරියට ටයිත් කරලා, ඊට පහල කොටුවෙත් ඒ වෙනස්වෝන විදිහටම නම ආයත්ටයිප් කරලා කෆර්මල් සේම් බට්න එක මත क्ලික්කරාට පස්සේ, මේ විදිහට වෙනස්කරපු නම ඔයාලට බලාගන්න පුළුවන්. ඒවගේම ඔයාලා හොඳෙට මතක තියාගන්න ඕන දෙයක් තමයි. ඔයාලගෙන් නම වෙනස් කරන්න ඔයාලට ලැබෙන්නේ. අවස්ථා තුනක් විතරයි කියන එක. මීලඟිට අපි බලමු ඔයාලට විශ්්‍යන් හරි මාධ්‍යයන් හරි වෙනස්වීමක් කරන්න ඕනනං එකකොයි ආකාරයටද කරගන්න කියලා. හරි නංගිමල්ලි ඔයාලා මුලින්ම දැන් මේ පේන විදිහට සබජෙක්ටෝ මීඩියම් චෙන්් කියන තැන කලික් කරන්න ඕනේ. ඊළඟට ඔයාල මුලින් මෑඩ්කරපු සබෙක්ට ඉන්ෆමේශන්වාම් පැත්ති බලාගන්න පොළුවන්. ඒවාගේ, දකුණු පැත්ති තියෙන ඇඩඩෝ චන්් සබජෙක්ෝ මීඩියමයට තේදී ඔයාලට වෙනස් කරන්න ඕන සබ්ජක්ස් වෙනස් කරන්න පොළුවන් ඒ වගේම මීඩියම එකත් වෙනස් කරන්න පොළුවන්. ඔයාලගේ වෙනස්කිරීම සිදුකරාට පස්සේ සවන් කන් ෆර්ම් කියන බට්නික මත කලික් කරහම ඔයාලට මෙන්න මේ මෝනතට යොමුවෙන්න පොළුවන්. මෙතනදී ඔයාලගේ වෙනස්වෙච්ච සබ්ජක්ස් වලට අදාළ චජ් ෆී එක බලාගන්නත් පුළුවන්. ඊට පස්සේ නංගිමල්ලි මේ සබ්ජෙක්් ච්ී එක කඩිට් හරි ඩෙබිට් කාඩ එකකින් හරි පෝස්ට ෝෆිස්සක හරහා හරි ඔයාලට ගෙවීම කරන්න පුළුවන්. පේබයි කඩටෝ ඩෙබිට කාඩ් කියන තැන කලිකරාට පස්සේ මේ විදිහට ඔයාලට ඔන් Onlineයින් පේමෙන්් එක සම්පෝර්ණ කරගන්න පුළුවන්. ඒවාගේම පේබයි පෝසල් ඩිපාර්ටමෙන්ට් මත කලික් කරහම ඔයා ලැබෙන ස් ම්බ එක පෝස් ऑෆසිකට දීලා අදාල பேමන් එක කරගන්නත් පුළුවන්. මේ විදියට ඔයාල பேමන් එක කරාට පස්සේ මේ දැන්පේන විදිහට ඔයාලගේ වෙන ස්වීම්වලට අදාල സබ Cha ල එක ඩவுලෝඩ කරගන්න පුළුවන්PDF එකක් විදියට. හරිනங்கிමල්ලි මීලකට අපි බලමු ඔයාලා@ ල් एිஷන් එක කරනකොට ジェඩ එකේ ඒ කියන්නේ ස්ත්‍රීපුර්ෂභාවේ වැරදීමක් වෙලා තියෙනවන එක කොයියාකාරයට ද නිවැරදි කරගන්න කියලා දැන් මේ ඔයාලට පේනවා වගේ මුලින් මඔයාලා of ジェන්ඩ කියන තැනමත क्ලික් කරන්නට ඕනා ඊට පස්සේ ඔයාලා මුලින් රි request කරපු විදිහ වම් පැත්තෙෙන් බලාගන්න පොළුවන් ඒ වගේම නංගිමල්ලි දක්කුණු පැත්තේ ඔයාලා අදාළ වෙන ස්වීම වෙන්නෝන විදිහසි් කරලා පහලතියෙන සේවැන් කන් ෆර්ම් කියන බට්නික මට කලික්කරට පස්සේ මේ දැන් ඔයාලට පේන විදිහට අදාළ වෙන ස්වීම බලාගන්න පුළුවන්. ඒත් එක්කම තකුණු පැත්තේ ඉහලින් මෙන්න මේ කලින් වගේ ඔයාලට PDFF එකක් විදිහට මේක ඩවන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ තොරතුරු සම්බන්ධයෙන්, ඒවාගේම මේ වෙනස්කිරීම් සම්බන්ධෙන් ඔබට වෙනත් ගැටුළු තේෙනවනං. වීඩියෝ එක පහල තියෙන කමින් සෙක්ෂණනිකේ කමින් කරලා ඔයාලගේ ගැටිලො නිරා කරණය කරගන්න පුළුවන්. ඒවාගේම දිර්පතා අලුත්වන රැකියවස්ථා වගේම මේ වගේ අධ්‍යාපනික පුවත් සහ, විවිත තරග විභාග පාටමාලාගෙනත් ඉක්මනින්ම දැනුවත්වවෙන්න ශන්ක්‍රේෂන් YouTube චැනලෙ සබස්යිබ් කරන්න සියලු දෙනාටම සුබදවසක් වේවා.